ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි නිවසට වැඩිය තිබුණට පස්සේ සන්තෝෂයක් ඇති වුණාද නැද්ද? दाने सिद्ध करते महत्व प्रीतिया खटगान सोमनस खटगान एक बहुम वेदगत एक बहु काल पावतीतर नितर सिहिपत कर कर परामर्शने कर कर नैवत नैवत सिहिकंद वाला मतक करोने मेहम स्वामी ना सिंह दाट अपने अपट हितामत्म दुर्लभो मे करगन लघुने के नितर में नहीं करोने ये स्वामी ना से मे दाट का परिहर नहीं कर ला ये संस लाट आहार गण ने विकाल हालत ही ना विकाले आहार परिहर नहीं करान है දවසේ උදේ කාලේ උදේ 6:00 ඉඳ දවල් 12:00 කියන කාල වකවානු වල තුල පමණයි දාණය පරිහරණය කරන්නේ. හවස් වරුවට ආහාර ගන්නේ නැහැ. පැය 18ක් විතර උනේ ඒ ආහාරව තමයි ඉන්නේ. ඒකට දැන් අම්මල දීපු දාන ටික පරිහරණය කළා තමයි මුළු ජීවිතාවම කැට ගහගන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය කියලා කියන්නේ කිහිගෙවල් අතහැරලා තමන්ට තීච්ච භෞගෝග වස්තු, දිනෝපිය, අමුදරෝ, ප්‍රියමනාප මේ හැමදේම අතහැරලා ඇවිල්ලා තමයි මේ සිවුරු පොරවගෙන කසාවත් දරාගෙන මේ දුෂ්කරෝ පැවිදි ජීවිතය ගෙවන්නේ. හිතන්නේ බොහෝම පහසු දෙයක්ද මහානකමක් කරනවා කියන්නේ අපහසු දෙයක්. අපහසු දෙයක්. ඒ ඇයි අපහසුද? අම්මලා දැන් වෙන්න කනවට වඩා අද සමන්නලට හොඳට දානමාන ආදී දුන්නා. ඒ සමන්නලට හැමදාම වගේ ලැබෙනවා. එහෙනම් ඇයි අපහසු? පහසු වෙන්නේ නැහැ. හිතල මහත් වූ කෙලස් තියෙනවා රාගය දේශය මෝහය මේ වගේ කෙලස් බහුතරයක් තියෙනවා කන ගුණ කාරණේ නෙවෙයි ඒ හිතට පැමිණෙන කෙලස් කියලා ධර්ම වර්ගයක් තියෙනවානේ අකුසල් ධර්ම වර්ගයක් තියෙනවා ඒ ටිකක් මැඩපවත්වාගෙන යටපත් කරගෙන ඒව ඉක්මවන්න නොදී ප්‍රතික්‍රමණය වෙන්න නොදී ඉහළට පැනනගින්න නොදී ඒව යටපත් කරගෙන කෙලස් කපමින් තමයි මේ ගමන යන්නේ කන ගුණ දේවල් හරහා වුණත් කෙලස් ඇතිගෙනව ඒවත් වග බලා ගත යුතු දේවල් කොහොමද සිවුරක් දරාගෙන ඉන්නවා කියලා කියන පහසු කෘත්‍යයක් නෙවෙයි. ඉතින් අපිට බාහිරින් පේන උපභෝග පරිභෝග වස්තු වලට වඩා හිත ඇතුලේ ගන්න සටන මහ විශාල දැවන්ත සටනක් කරන්න තියෙනවා. ප්‍රියමනාප රූප තියෙනවා, බාහිර ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. මේ වගේ බොහෝතරයක් බාහිර තීත්‍ති ඒවට ලොල් නොවි, ඒවට ඇබ්බැහි නොවි, ඒව මතුමත්ත්‍ය යන්නේ නැතුව ඒකෙන් හිත වළක්වාගෙන ब्रह्मचर्य पिरिसंदु जीविते गत करनो किला किने अपहासु वेना ए हिंदा ए पिरिसंदु ब्रह्मचर्य आवट ए केलेस कपन वेड पिलिवलट उदव्वक उपकारयक वशेन तमाई अम्मोला मद मे सिव पसे मे दान आदी मे सेनासन पासु गा ए वगेम दाने गिलम पस पूजा करा मे टिके ए वगे बहु देवल करा एतकोट ससर दुकिन अत मिदेन उत्साहवत् वेन गुणवतुमन महांसेलाट तमनगे ए पिरिसंदु जीवित अवत्वालेन यन नडत्तु करगन्न तमाई මේ ආහාර පාන ආදීන් ගිලම් පසාදීන් අප උපස්ථාන කරේ ගිහි කෙනෙකුටත් ආහාර පාන ආදී දෙන්න පුළුවන්. නමුත් ඒ අයව පරිහරණය කළ මොනවද කරන්නේ? කම්සක වින්දින එක තමයි කරන්නේ. ඒ කියන්නේ අසකන්න ආසාදීන් දිව ශරීරයේ මනස මේව කිනවමින් සසරේ යන වැඩ පිළිවෙලකට තමයි ඒ අය එකතු වෙලා ඉන්නේ. නමුත් මේ සීලවන්ත ගුණවන්ත උතුමන් වහන්සේලා දිනෙන් දින මොහොතින් මොහොත වීරය කරන්නේ සසර දුකින් අත මිදීමට. බොහෝ පිරිසක් ගඟක් දෙකේ පහළට ගලන්නා වගේ සසරේ යන ගමනක ඉන්නේ නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උඩගම් බලා යන්නා වූ ගමනක් වගේ බොහොම අමාරුවෙන් දුෂ්කරතා මැද්දේ උඩහට පීනමින් ගිහිල්ලා මේ සසර ජය ගන්න කෙලෙස් වලින් ඈත් මෑත් වෙන තරම් උත්සාහවත් වෙන. ඒ සමග සතුට වෙන්න, සන්තෝෂ වෙන්න අද දවස් දෙවෙනි දවසේදී මහා සංඝරත්නය ස්වාමීන් වහන්සේලා දෙදෙක්ට වැඩමවාගත්ත සිව්පසෙන් හැකියාකාරයෙන් ශක්ති මට්ටමින් බොහොම සන්තෝෂයෙන් දාන ආදී පිළිගෙනම ස්වාමීන් වහන්සේලා පරිගොත් කරා. ස්වාමීන් වහන්සේලාට යම්සේ තමන්ගේ ජීවිකාව පහසුවෙන් ගෙනියන්න පහසුවක් විවරණයක් සැලසුණාද? ඒ වගේම මේ ඇයටත් සසරේ යම්තාක් සැරිසරන්නේ ඒ තාක්කල් තමන්ගේ ජීවිත චරියාව පහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය කරන පහසු විවරණ සැලසෙනවා. ආයුෂය ලැබෙනවා කියනවා, වර්ණය ලැබෙනවා කියනවා, සැපේ ලැබෙනවා කියනවා, බලය ලැබෙනවා කියන මේ දාණය පරිභෝග පූජා කිරීමේ ආනිසංස වශයෙන් එනිසා බණ භාවනා කරමින් සසර දුකින් අත්මි දෙන්න මේ ඒකාන්ත හේතුවක් වෙන නිසා හැම කෙනෙකුටම මේ සිදු කරගත් ආසී
වහවහාම සෞකලසුන් නසා සසර කුකින් අත මිදින් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේලා වඩම තව තවත් සිව්පසෙන් උපස්ථාන කරන්න හොඳද? තමන්ට පොතේ අපහස්තා තිබුණා ඒ තුලින් තමන්ට මෙලොව වශයෙන් විතරක් නෙවෙයි පරිලොව වශයෙන් විතරක් නෙවෙයි යම්තාග්ද සසරේ සැරිසරන්නේ නිවන් දකින යම් දවසක ඒකාක්ක මහත් වූ පිළිතක් උපකාරයක් තමයි වෙන්නේ. බුදුරජාණන් සඳහන් කරේ දානේ මේ තරම් මම තරම් බුදුරජාණන් වහන්සේ තරම් ආනිසංස දන්නවා නම් කිසියම් හෝ පුද්ගලෙක් තමන් මුවට ගන්නා වූ කියන්නේ කටට ගන්නා වූ බත් පිළකින් කොටසක් තව කෙනෙකුට දීලා මිසක් පරිභෝග කරන්නේ නැහැ. ඒ තරම්ම දානේ ආනිසංස ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ කියලා. යමෙකුට බොහෝ සැප සම්පත් ලැබෙන්නත් තවත් කෙනෙකුට සැප සම්පත් හීන වෙන්නත් හේතුව පෙර ජීවිතවලදී කරන් ලද්දා වූ පින්පව් වල ශක්තිය අපිට බලපාලා තියෙන නිසා පුළුවන් තරම් හැකිතා දාන ආදී සිව්පසාදීන් පුළුවන් තරම් පින්දම් කරගන්න ආමිස මෙන් ප්‍රතිපත්ති පූජාවල් නිරත වෙන්න ඒ මෙලෝ කර්ලක පිළිටට උපකාරයට සසලකින් අත මිදීමට ඒකාන්ත හේතුවක් වෙන නිසා හැම කෙනෙකුටම මේ ස්තුතරගත අසීමිත පුණ්‍ය ධර්ම අනුභව කරේ වහ වහාම සසල දුක නිවීමට හේතු වාසනා වේවා සියලු ශ්‍රේෂ්ඨකාන්ත දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා සොකී සෝපන් බවට පැමිණේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිය අධිගම ඥාන තුනේ උතුම් මහා මහණින්ම සනසේවා පාපන මිම්මිය පරිලෝක ගිය ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වේවා සොකී සෝපන් බවට පැමිණේවා වහ වහාම ඥාති වර්ගයාද ප්‍රාර්ථනීය බෝධිය අධිගම ඥාන තුනේ උතුම් මහා මහණින්ම සනසේවා අපි හැම කෙනෙකුටම වහ වහාම කෙලෙස් ජයගෙන සසර දුකින් අත මිදීමට මේ පිහිටක් වේවා සන්නස ආශිර්වාද කරන වන්දනා කරමි. අභිවාදන සීලස නිච්ඡං වදනා අපචාරම චක්කාරෝ ධම්මා වන්දං තියා යුවන්ව සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච පතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිංජතු Let's see.